හරි පාරෙන් එතරට ඔබ රට යන බලාපොරොත්තු වෙන්න ඉන්නේ මේ වෙලාවේ ලොකුම ප්‍රශ්නයක් නේද හරි විදියට විශ්වාසවන්තව කොහොමද මම රට යන්නේ කියලා. ඉතින් එතර යන්න හීන දකින ඔබ වෙනුවෙන් තමයි වක්‍ර ටීවී හරි පාරෙන් එතරට මේ වැඩසටහන ඔබ වෙත හැමදාමත් තිරින කරන්නේ. ඉතින් අද දවසේදීත් විශේෂ වූ ඒජන්සි එකක් නැත්නම් මෑන්පවර් ඒජන්සි එකක් එක්ක සම්බන්ධ වෙලා ඔබට අවශ්‍ය කරන කරුණු බෙදා ගන්න සූදානම් වෙලා ඉනවා. ඔබ මරදාන ප්‍රදේශයට ආවොතින් අනිවාර්යෙන්ම මේ මෑන්පවර් ඒජන්සි එකට පැමිණෙනවාමයි. මොකද ඒ තරම්ම ඒ මෑන්පවර් ඒජන්සිය ප්‍රසිද්ධ නිසා සහ විදේශ සේවා කටයුතු ඔවුන් නිසි ලෙස ඉටු කර තියෙන නිසා ඔවුන් විශ්වාසය දිනාගෙන තියෙන නිසා වෙන්නයි. ඉතින් මම ඇවිත් ඉන්නේ අල්කෝවලිත් මෑන්පවර් ඒජන්සි එකට. මේ ඒජන්සි එකේ ගරු සභාපතිතුමන් ඉන්නවා මේ පිළිබඳව ඔබත් සමගින් බෙදා හදාගන්න කොහොමද මේ විදේශ සේවා කටයුතු කෙරෙන්නේ සහ ඔබ මේ සමග සම්බන්ධ වෙන බලාපොරොත්තුෙන් ඉන්නවා නම් කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ කියන දේ පිළිබඳව ඔබත් සමගින් බෙදාගන්න. ඉතින් බොහොම ගෞරවණීයව පිළිගන්නවා වක්‍ර ටීවී හරි පාරෙන් එතරට වැඩසටහනට ඔබතුමන ආයුබෝවන් කියලා. හොඳයි එහෙනම් මං හිතන්නේ හම්ස මහත්මයා කියලා මම කතා කරනවා. හම්ස මහත්මයා මේ ආයතනයට දැන් කොයිතරම් කාලයක් වෙනවද? දැන් අවුරුදු 35ක් වගේ කාලයක් වෙනවා. අවුරුදු 35ක්. ඒ තමයි ඔබ මේ තරම්ම ප්‍රසිද්ධ වෙලා තියෙන ආයතනයක් කියවනේ අපි මෑන්පවර් ඒජන්සියක් කියලා. ඉතින් වසර 35ක් කියන්නේ මං හිතන්නේ විශ්වාසය මේ වෙනකොට දිනාගෙන අවසන්. ඉතින් කොහොමද මේ ඒජන්සියකේ වැඩ කටයුතු ආරම්භ වුනේ? මෙමය මේක ඇවිල්ලා ඉස්සරවම පටන් ගත්තේ මගේ අම්මගේ. අම්මා තමයි ටික කාලයක් කරගලා අම්මා අන්තරා වුණාන් පස්සේ තමයි මේ ආයතනය මගේ නමින්ද මම කරගෙන යන්නේ. ඒ නම අම්මා කරපු ඒ නම හැම අපි අද වෙනකන් ඒක රැකගෙන යනවා අපි දැන්. බලන්න බය අම්මගෙන් පස්සේ දැන් පුතා තමයි කරගෙන යන්නේ. ව්‍යාපාරي බොහොම සාර්ථකව කරගෙන යනවා. ඉතින් ඔබතුමන් මේ ආයතනය අල්කෝවලිඩ් මෑන්පවර් ඒජන්සි එකෙන් කනෙක්ට් තියෙන පුළුවන් ප්‍රශ්නයක් දැන් එක එක්කෙනා විවිධ රටවල් වලට ට්‍රයි කරන කාලයක්නේ. ඉතින් මොන වගේ රටවල් වලටද ඔබතුමන්ගේ පැත්තෙන් සහයෝගය ලැබෙන්නේ අල්කෝවලිඩ් මෑන්පවර් ඒජන්සිය හරහා? ඔව් අපි මෙහෙමයි ගොඩක්ම අපේ පැත්තෙන් තියෙන මිඩ්ල් ඊස්ට් කන්ට්‍රීස් තමයි ගොඩක් කරන්නේ අපි. දැන් මිඩ්ල් ඊස්ට් කන්ට්‍රීස් කියන්නේ සාමාන්‍යයෙන් සෞදි, කුවයිට්, ඔමාන්, ඩුබායි, කටාර් ඒ වගේ රටවල් වල මැලේසියාව. දැන් මේ හැම එකක්ම අපි කරනවා අපි. ගොඩක්ම ඊට පස්සේ තියෙන අපි සෞදි වලට ගොඩක් කරන පිරිමියාත් තියෙනවා අපි. අද වෙනකන් අපි දැන් පිරිමියාත් දෙයන් පිටින් ලොකු ප්‍රමාණයක් කෙවලා තියෙනවා අපි. ඒ විදිහට කාන්තා පිරිමි දෙපාර්ශ්වයෙන්ම බොහොම උනන්දුවෙන් මේ කටයුතු සඳහා සහ රැකියා බලාපොරොත්තු විදේශගත වෙනවා. ඉතින් ඔබට මම හිතන්නේ අනිවාර්යයෙන්ම විවිධ ශේෂ්ඨන් ඔස්සේ ඔබතුමන් රටවල් වලට යවනවානේ. එතකොට ඒ කියන්නේ සාමාන්‍ය හෝටල් ශේෂ්ත්‍රයට යවනවා. ඒ වගේම කෑගිව වගේ කටයුතු වෙනවා. ඒ වගේ කොයි වගේ ජොබ්ස් වලටද ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ මේ මෑන්පවර් එක හරහා යවනවා? දැන් අපිට පුළුවන් කෑගිවර් අපි ගාව දැන් ගොඩක් තියෙනවා. අන්තිම නර්ස්ලා තියෙනවා දැන් අපි ගාව. ඒ වගේම හොටෙල්ස් පැත්තෙන් තියෙනවා මේ කිචන් ඇසිස්ටන්ට්ස්ලා, ද වේටර්ස් ඒ වගේ දේවල් තියෙනවා. අනිත් පැත්තෙන් මේ බස් ඩ්‍රයිවර්ස්ලා තියෙනවා. තව එකක් මැකැනික්, වතු කම්කරු. දැන් මේ වගේ තියෙනවා අපි ගාව දැනට විශේෂ තියෙනවා අපි ගාව. ඉතින් මේ වගේ විවිධ ශේෂ්ත්‍රයන් ඔස්සේ ඔබට පුළුවන් අල්කෝවලිඩ් මෑන්පවර් ඒජන්සියක් අත්තක සම්බන්ධ වුණොතින් ඔබේ ඒ එතර යන සිහිනය සැබෑ කරගන්න. ඉතින් මේ කටයුතු ගැන කතා කරාම හම්ස මහත්මයා මේ කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මම රට යන්න ආසයි. මට අපි හිතමු උදාහරණයක් විදිහට සෞදියට යන්න අවශ්‍යයි. හැබැයි මේ මගේ මොන හරි ක්වොලිෆිකේෂන්ස් බලනවද? මොන වගේ සුදුසුකම්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් මොකද කලින් අපි අහලා තියෙනවා බොහෝ දෙනෙක් කියනවා නෑ අපිට ඒජන්සි එකක් කතා කරගත්තම යන්න පුළුවන් කියලා. මං හිතන්නේ දැන් විවිධ රෙගුලාසීන් තියෙනවා. ඉතින් ඒ නිසායි කන්ඩිෂන්ස් කොහොමද අපි සුදුසුකම් සපුරා ගන්න ඕනේ? දැන් මේකෙන් මෙහෙමයි දැන් ගුරු සේවිකාවක් යනවා කියන්නේ දැන් ඉස්සර ඇවිල්ලා පළපුරුදු ආයෙ නම් ඒකට කිසි ගැටලුවක් නැහැ. ඉච්චර ඒගොල්ලෝ හැම රටවලටම ගිහිල්ලා ඒගොල්ලෝ දන්නවා සබ්ජෙක්ට් එක. දැන් පළවෙනි සැරේ යන එක්කෙනා නම් ඒගොල්ලන්ට අපි අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ බලන අපි සුදුසුකමුත් බලනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි ඉස්සර ආපු තාලයට කට්ටිය යවුවා. දැන් යවුව කරන්න බෑ. දැන් තියෙන්නේ ඒගොල්ලන්ගේ සුදුසුකම් මොකද්ද? ඒගොල්ලෝ කොච්චර ඉගෙනගෙන තියෙනවද? සාමාන්‍ය දැන් ඒගොල්ලන්ගේ අඩුම ගානේ මයිසෙල්ෆ් ගැන කතා කරනකොට ඉංග්‍රීසි වචනය පුළුවන් නම් විතරයි ගොඩක්ම දැන් අපි යවන්නේ. නැත්තම් නිකන් අර මිනිස්සු යවුවාන් පස්සේ උග අපිටත් ප්‍රශ්නේ. ඒක විදේශ සේවයකටත් ඉස්සර දෙයක් වෙනවා.
හැම අපේ ෆොරින් ඒජන්ට්ලටත් මේ වගේ ප්‍රශ්නයක් මතුවෙනවා දැන් ගොඩක් කට්ටියකින් මේ ප්‍රශ්නේ තියෙනවා දැන් ඒ හින්දා අපි ගොඩක්ම ඒගොල්ලන් අපි මෙහෙන් ගෙන්නලා අපේ ආයතනෙට ගෙන්නලා අපි ඒගොල්ලන්ව හරි පාර ඒ කියන්නේ ඒගොල්ලන් කොහමද ඒගොල්ලන් දන්නේ දේ මොකද්ද ඒ ගැන අපි වීඩියෝ කරලා ඒක අපි ඒ ආම් පුතුලා ඒගොල්ලන් කම්පැනිට අපි යවලා එහෙන් සෙලෙක්ට් කරාන් පස්සේ තමයි අපි ඒගොල්ලන්ගේ අනිත් කටයුතු අපි කරන්නේ එතකන් අපි කිසි වැඩක් අත ගහන්නේ නැහැ නමුත් ඒකත් එක්කම අනිවාර්යෙන් විදේශ සේවායකේ පුහුණු දවස් 28ක් තියෙනවා ඒක අපි අනිවාර්යෙන් යවලා ඒකෙනුත් ඕකේ වුණොත් විතරයි ඒගොල්ලන්ගෙනුත් තියෙනවා විදේශ සේවායකේ දැන් NV2 exam එකක් ඒ exam එකෙත් ඒගොල්ලන් පාස් වෙන්න ඕනේ පාස් වුණොත් විතරයි අපි ඒගොල්ලන්ට යන්න ඒකට අදාළ දේවල් අපි කරලා දෙන්නේ නැත්තම් ඒකෙවලෙම ඒගොල්ලන් රිජෙක්ට් කරලා අපි නියමිත ආකාරයේ මෑන්පවර් ඒජන්සීස් තමයි අපි ඔබට හඳුන්වා දෙන්නේ. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ අල්කොවාලිඩ් මෑන්පවර් ඒජන්සී සම්බන්ධයෙන් ඕන් කොහොමද විදේශ කටයුතු සදහා ඔබට සහයෝගය ලබා දෙන්නේ කියලා. ඉතින් ඔබට මේ සේවාව ලබා ගන්න පුළුවන් මම මතක් කරනම් ඔවුන්ගේ ලිපිනය සහ දුරකථන අංකය. ඉතින් මරදානයට ආවොතින් මම හිතන්නේ පහසුවෙන්ම කොමර්ෂියල් බැංකුව තියෙනවා. ඒ කොමර්ෂියල් බැංකුවත් එක්කම තමයි මෙම අල්කොවාලිඩ් විදේශ සේවා ඒජන්සිය පිහිටා තියෙන්නේ. ඔවුන්ගේ ඇඩ්‍රස් එක වෙන්නේ නොම්බර 523 සෙකන්ඩ් ඩිවිෂන් මරදාන කොළඹ 10. ඒ වගේම 0114 758 626 කියන දුරකථන අංකයෙන් පුළුවන් ඔබට ඕන සම්බන්ධ කරගන්න. හම්ස මහත්මයා දැන් මට පේන්නේ මේ පිටිපස්සේ හරිම ලස්සනට තියෙනවා සර්ටිෆිකට්ස් තියෙනවා අවෝඩ්ස් තියෙනවා. මම හිතන්නේ වසර 35ක කාලයක් ඔබට මේ තරම්ම විශ්වාසය දිනා ගන්න පුළුවන් වුණා ඔබේ සේවාව ලබා ගන්න මේ ශ්‍රී ලාංකිකයන්ට. ඉතින් ඕන් බලාපොරොත්තු වෙන රට යනකොට අනිවාර්යයෙන්ම මේ විශ්වාසය කියන දේ ට්‍රස්ට් කියන එක ඉම්පෝර්ටන්ට් වෙලා තියෙනවා. ඉතින් ට්‍රස්ටඩ් එක්සලන්ස් කියන්න පුළුවන් අපිට මේ අවෝඩ්ස් තියෙනකොට අපිට පරිස්සමින් එනන් යන්න පුළුවන් මගේ ගමන කියලා. ඉතින් ඔබතුමන්ගෙන්ම දැනගන්න කැමති අල්කොවාලිඩ් මෑන්පවර් ඒජන්සියකට ලැබිලා තියෙන සම්මාන මොනවාද සහ අපි කොහොමද ඔබ මේ සඳහා සුදුසුකම් ලත් කියලා අපි කියන්නේ. මෙහෙම විදේශ සේවායකේ අපිට ඒගොල්ලන් තරු සම්මාන ඒක ලබා දීදී ඉස්සරවම අපිට ඒගොල්ලන් කොහමද අවුරුදු 5කට සැරයක් ඒ වගේ තමයි ඉස්සර කරේ. දැන් ඒකෙන් අපිට තරු 4 තරු 3 ඒ ඉස්සරම ගන්නකට තරු 1 ඒ වගේ ඒ අතරනොත් මට වෙනම සම්මානයක් හම්බුණා. මේ මොකද ව්‍යාපාරික ඒකෙන් 100න් අතර එක්කෙනෙක් මට BMICH එකේදී මේකෙන් ඒකත් මට හම්බුණා. මම හිතන්නේ සම්මානත් ඇති ඒ වගේන් තමයි. ඒ කියන්නේ ඇත්තම කවදාවත් වැරදි පාරට මම කරන්නේ රස්සාව. ඒ කියන්නේ මම දැන්නතර එදා කියුව එක තමයි අම්මා කරපු එක හරියටම කරගෙන යන හින්දා කවදාවත් වෙනස් විදියටවත් හොර පාරකටවත් යන්න මම කවදාවත් කැමතිත් නැහැ. ඒ කියන්නේ මටම කියලා නමක් තියෙනවා. ඒ නම විදේශ සේවයකේ ඒගොල්ලොන විදේශ සේවයකටත් තියෙනවා. මගේ මට කියලා වෙනම නමක් තියෙනවා. ඒ නමම රැක ගන්න ඕනේ අන්තිම උත වෙනකම්. වක්‍ර ටීවී හරිපාරේ නෙතරට වැඩසටහනින් අද දවසේ මාත් සමගින් කතාබහට එකතු වෙලා ඉන්නේ අල්කොවාලිඩ් මෑන්පවර් ඒජන්සියකේ අමීර් හම්ස මහත්මයා. ඉතින් ඔබතුමන්ගේ මම දැනගන්න කැමති මේ වෙද්දි කොහොමද මේ විදේශගත වුණු පිරිසකින් ලැබෙන ප්‍රතිචාර සහ කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ මේ විදේශ සේවා කටයුතු දැන් ලබා ගන්නකොට කොහොමද කියන එක? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා එන්න ඔබ අපත් සමග එකතු වෙන්න මේ ඔබේ ඊතර හීනේ හැබෑ කරනවා කියලා. හැබෑ වුණු පිරිසක් ඇති හීනේ හැබෑ කරගත්තයි. ඒ අය කොයි ආකාරයේද ඔබත් සමගින් බෙදාගන්නේ ඔවුන්ගේ සාර්ථකත්වය ගැන? ඒක මෙහෙමයි. දැන් අපෙන් ගිය කට්ටිය ඉන්නවා. දැන් ඒගොල්ලන්ට ඇත්තෙන්ම ප්‍රශ්නයක් මතුවෙනවා නම් අපි අනිවාර්යෙන් ඒකට ඉස්සරවම පැනී සිටිනවා. ඒක මගේ රස්සාව. ඒක අනිවාර්යෙන් කළ යුතුමයි මගේ මේක. ඒ වගේම ගිය කට්ටියටත් දෙයන් පිටෙන් කිසි ප්‍රශ්නෙමයි. 100ක් ගියා කියන්නේ එකක් දෙකක් ප්‍රශ්න මතුවෙනවා තමයි. නැති වෙන්න බෑ. ඒ කියන්නේ ඇඟිලි පහම එක වගේ නෙමෙයි මිනිස්සු. නමුත් අපි ඒකට අදාළ දේවල් අපි අනිවාර්යෙන් ක්‍රියාත්මක කරනවා. ඒකත් එක්ක අපි විදේශ සේවත් එක්ක මේ කම්බයින් වෙලා ඒගොල්ලන්ත් එක්කත් එක්කම අපි ඒ කටයුතු අනිවාර්යෙන් අපි ඒ ප්‍රශ්නයක් තිබ්බනම් ඒක විසඳනවා අපි. ඒක තමයි අපේ යුතුකම අනිවාර්යෙන්. මූලිකය තමයි අපේ රසාවෙන් එකම දේ තමයි යන එක්කෙනාගේ ප්‍රශ්න බලන එක ඒගොල්ලන්ගේ ඇයි හොඳකම ඒ ටික ඔක්කොම අපි අනිවාර්යෙන් අපි ඒගොල්ලන්ගේ අපි කෝල් කරලත් අපි ආවන සමහර දේවල් අහන්න හම්බෙන්නේ නැහැ. මේ ඒ වගේම ගිය කට්ටිය ඒගොල්ලන්ගේ කට්ටියගේ මාර්ගයෙන් ඒගොල්ලන්ට ගිය තැන හොඳ නම්
ඒක ගෑනු වෙන්න පුළුවන් පිරිමි වෙන්න පුළුවන් දෙපාර්ශ්වයකම වුණොත් ඒගොල්ලන් කතා කරලා නැමේ ආයතනෙට යන්න මේගොල්ලෝ හොඳයි මේගොල්ලෝ අපි ගැන බලනවා මොනවාර දෙයක් තිබ්බොත් කියලා ඒ වගේ දේවල් ගොඩක් තියෙන ප්‍රතිචාර අපිට හම්බ වෙනවා දැන් වුණොත් අපෙන් ගිය කට්ටිය ගොඩක් ආය ඉන්නවා දැන් ඒගොල්ලෝ මල්ලිලාව යවන්න කියන ආවන් පස්සේ ඒගොල්ලන්ට ඒ වයස ප්‍රමාණයට ඒගොල්ලන්ට යවා ගන්න බැහැ අපිට ඒ වගේ ගොඩක් දේවල් අපිට තියෙනවා නමුත් මොන හේතු මත වුණත් හරි ඒ පැසෙක යන ගිය එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් මතු වුණා නම් අනිවාර්යයෙන් ඒක ඉස්සරවම පෙනී සිටිනා හැමදේම ඉතින් මේ විදිහේ වගකීමක් වුන් ලබා ගන්න සූදානම් වෙලා ඉනෝ ඉතින් ඒ නිසායි විශ්වාසයෙන් කියන්නේ හරි පාරෙන් එතරට යන්න නම් ඔබ අනිවාර්යයෙන්ම තෝරා ගත යුතු වන්නේ අල්කෝවලිත් මෑන්පවර් ඒජන්සි එකමයි. ඉතින් මම නැවතත් මතක් කරන්න සූදානම් වෙන්නේ ඔන්න කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. ලිපිණි මතක් කරන්න කලින් පහසු ක්‍රමයක් කියන්නම්. ඔබ මරදාන ප්‍රදේශයට ආවටින් මරදාන ප්‍රදේශයේ කොමර්ෂල් බැංකුව අසලම තමයි අල්කෝවලිත් මෑන්පවර් ඒජන්සි පිහිටා තියෙන්නේ. ඉතින් ඔබට හඳුනා ගන්න, සොයා ගන්න ඉතාමත්ම පහසුයි. ඉතින් මේ තිරේ දිස්වන දුරකථන අංකයට කතා කරන්න කියලා නැවතත් මතක් කර සිටිනවා. 0114 758 626 0114 758 626 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. ඒ වගේම නම්බර 523 සෙකන්ඩ් ඩිවිෂන් මරදාන කොළඹ 10 කියන ලිපිණි ඔස්සේ ඔබට පුළුවන් ඔවුන්ගේ ආයතනයේ පහසුවෙන් හොයාගන්න. ඉතින් හම්ස මහත්මයා, මේ දැන් අනිවාර්යයෙන්ම මම හිතන්නේ මේ දවස්වල කුතුහලයෙන් ඉන්න ප්‍රශ්නේ තමයි රැකියාවකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන ඉන්නකොට මොන වගේ වේකන්සීස්ද තියෙන්නේ කියලා. ඉතින් අල්කෝවලිත් විදේශ සේවා ආයතනය මගින් මොන වගේ වේකන්සීස්ද යැවීමට බලාපොරොත්තු වෙන්නේ, කොයි වගේ වේකන්සීස්ද තියෙන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මම හිතන්නේ විවිධ වයස්වල කට්ටිය ඉන්නවා, ඒ වගේම කාන්තා පිරිමි දිගල්වන් මේ සඳහා බොහොම උනන්දුවක් තියෙනවා. ඉතින් අපි මතක් කරමු මොන වගේ වේකන්සීස්ද ඔවුන්ට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඔව්, දැන් මේ අපි ගාව දැන් අපි මිඩ්ල් ඉස්ට් කන්ට්‍රීස් හැම එකක්ම තියෙන අපි ගාව. ඒ කියන්නේ සෞදි, කුවයිට්, ඔමාන්, ඩුබායි, කටාර්, මැලේසියා, දැන් මේ හැම රටම අපි දැනට කට්ටිය යවාගෙන ඉන්නේ. නමුත් ඒකෙත් වයස සීමාවක් තියෙනවා. දැන් ගුරසේවිකාවක් වුණත් කියන්නේ අවුරුදු 21 ඉඳලා ඒ කියන්නේ 50 50න් පල්ලෑ වගේ තමයි ගොඩක්ම දැන් බලන්නේ ඒගොල්ලෝ කට්ටිය. පළපුරුදු කට්ටිය හිටියනම් කොහොමත් අවුරුදු 50 විතර ටක් ගාලා අපිට යවා ගත හැකි. ෆස්ට් ටයිම් කියන්නේ සාමාන්‍ය දැන් පළවෙනි සැරේ යන කෙනෙක් නම් අවුරුදු 21යි 35 අතර තමයි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒගොල්ලන්ගේ පොඩ්ඩක් ඉංග්‍රීසි දැනුමක් අනිවාර්යෙන් තිය යුතුමයි. ඒ වගේම කෑගිවර් තියෙන අපි ගාව, කටාර් වලට සෞදි නර්ස් තියෙන සෞදි වලටත් කටාර් වලට තියෙන අපි ගාව, ඒ වගේම කුවේට් වලට නර්ස් ඉල්ලලා තියෙන අපි ගාව, පිරිමි ඇවිල්ලා සෞදි වලට දැනට අපි ගාව දැන් තියෙන අපි ගාව දැන් කට්ටිය යවාගෙන ඉන්නේ, ප්ලාස්ටික් කම්පනිස් වලට ලේබර්ස් ලයිල්ලා තියෙනවා, ඒ වගේම මැකැනික් ඔෆිස් බොයිස්ලා අනිත් එක වතුකම්කරු ඉල්ලලා තියෙන අපි ගාව, බස් ඩ්‍රයිවර්ස්ලා තියෙනවා, ට්‍රේලර් ඩ්‍රයිවර්ස්ලා මේ වගේ එබර්තු දැනට අපේ අතේ තියෙනවා. දැනට ඒකට වයස් සීමාවක් තියෙනවද? ඔව්, දැන් සාමාන්‍ය දැන් ට්‍රේලර් ඩ්‍රයිවර්ස් ලා කියන්නේ අනිවාර්යෙන් මෙයින් පළපුරුදු තිය උතුමයි ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ගේ වයස සීමාව කොහොමද 40න් පල්ලෙහා වගේ. ඒ වගේ තමයි ගොඩක්ම දැන් කම්පනිස් බලන්නේ. දැන් මැකැනික් ලා ඇවිල්ලා මේ ලංකාවෙන් පළපුරුදු තිබ්බනම් අවුරුදු 40 45 අතර දාතයි අපිට. ඒ වගේම දැන් ලේබර්ස් ලා ගොඩක්ම බලන්නේ ඒගොල්ලන් අවුරුදු 35න් පල්ලෙහා. 21යි 35න් අතර දාන්න පුළුවන් අපිට. දැන් බස් ඩ්‍රයිවර්ස්ලා අපෙන් දැනට ඉල්ලලා තියෙන්නේ අවුරුදු 35යි 27යි අතර. දැන් ඒ වගේ දැන් අපි ගාව තිබ්බ බැජ් දෙකක් තුනක් ගිහලා ඉවරයි. දැන් ඊළඟ බැජ් එකත් යනවා. ඒ වගේ වයස ප්‍රමාණය තිබ්බනම් අපිත් එක්ක කතා කරලා ඒගොල්ලන්ට මොනවාර අපි බලලා කරගත හැකි අපිට. හරිපාරෙන් එතනට යන්න ඕන ඔයා වෙනුවෙන්ම තමයි අපි මේ වක්‍රජීවී හරිපාරෙන් එතනට වැඩසටහන ඔබ වෙත දිලින කරන්නේ. ඉතින් මේ ආකාරයේ විශ්වාසවන්ත විදියට විශේෂයෙන් මේ අද දවසේ අපි කතා කරන අල්කෝවලිත් මෑන්පවර් ඒජන්සි එක 35 වසරක් පුරාවටම ඔවුන්ගේ සේවාව නොකඩවා කරගෙන ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසායි විශ්වාසය දිනාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ ඔබට විශ්වාසයෙන් යුතුව එතර ගමන සාර්ථකව යන්න, ඔබේ ඒ යන්නේ ඉන්න රටයන් ඉන්න හීනේ සැබෑ කරගන්න නම් දිගින් දිගටම වක්‍ර ටීවී සමග සම්බන්ධ වෙලා ඉන්න අපි ඔබව හරිපාරේ නිතරට වැඩසටහන ඔස්සේ දැනුවත් කරන්න සූදානම්. ඉතින් නැවතත් මම මතක් කරන්නම්, අල්කෝවලිත් විදේශ සේවා ආයතනයත් එක්ක ඔබ රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කොහොමද සම්බන්ධ වෙන්න ඕනි කියලා මේ තිරය දිස්වන දුරකථන අංකයට කතා කරලා ඔබට පුළුවන් ඊගෙන වැඩි විස්තර දැනගන්න. 0114 758 626 0114
7856626 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් මේට අමතරව තවත් වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් ඒ පිළිබඳව දැනගන්න ඕනව සම්බන්ධ කරගන්න. හඳ අපේ කතාබහ හමු මහත්මයා අවසාන වෙන්න සූදානම් වෙලා තියෙන හැබැයි අවසාන වශයෙන් මම ඔබතුමන්ගේ විශේෂ දෙයක් දැනගන්න කැමතියි. වක්‍ර ටීවී හරිපාරේ නෙතරට මේ වැඩසටහන පිළිබඳව ඔබතුමන්ගෙන් වචනයක් දැනගන්න කැමතියි කොහොමද කියලා. ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ වක්‍ර ටීවී වලට. ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලන්ගේ කට්ටියම ඒ කියන්නේ ඒගොල්ලන්ත් එක්ක ටෙක්නිෂියන්ස්ලා ඒ ප්‍රධාන කට්ටියම ඇත්තටම හරි හොඳයි. ඒ වගේ මේක ඇත්තටම මේ වගේ වැඩසටහනක් ඒගොල්ලන් කරනවා කියන්නේ ඒක අපිට ලොකු හයියක්. ඒ හයිය කියන්නේ ඇත්ත සිද්ධිය ඒගොල්ලන් ජනතාවට ගිහිල්ලා ඒගොල්ලන්ට මේ දැනුවත් කරන වගේ මේ වැඩසටහනක් කියන්නේ ඇත්තටම මම නම් කියන්නේ ඒක ඇත්තම හොඳ දෙයක් මේක. ඒගොල්ලන්ගේ මෙදිහත්වෙන් අපිවත් ප්‍රචාර කරලා ඒගොල්ලන් මේ වගේ වැඩසටහනක් කරන කියන්නේ ඇත්තෙන් මම ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වගේ ඉදිරියේදී අපි තවත් මේගොල්ලන්ට එක්ක රැඳිලා ඉන්න ඕනේ කියන මතය තමයි මගේ තියෙන්නේ. ඒ හින්දා ඇත්තම ස්තුතිවන්ත වෙනවා වක්‍ර ටීවී කාර්යභාර මණ්ඩලයටම. බොහොම ස්තුතියි. එහෙනම් අද දවසේදී වැඩසටහනින් සමුවර ගන්න තමයි සූදානම් වෙන්නේ. මත් සමගින් අද මේ කාරණාවන් කතා කරන්න මත් සමගින් සම්බන්ධ වෙලේ අල්කොහොලිඩ් මෑන්පවර් ඒජන්සියේහි සභාපති අමීර් හම්සා මහත්මයා. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට අපත් සමග එකතු වුණාට. ඉතින් ඔබේ ආයතනයත් සමගිනොත් මේ බලන් ඉන්න පිරිස අත්වල බැඳගෙන කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබේ ව්‍යාපාරික කටයුතුත් සාර්ථක වෙන්න කියලත් ඒ අතරේම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දිගින් දිගටම මෙවැනි වීඩියෝ බලන වක්‍ර ටීවී අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එනවා. ඔබට සුබ දවසක්.